සමගි ජනබලවේගේ වර්තමාන තත්ත්වය මේ පාටලි චම්පික රණවක මහතාගේ පක්ෂය දැන් ස්වාධීන වෙන්න අදගත් තීරණය. තො රත්නපුරයට යම් යම් අපේක්ෂකීන් නම් කිරීම සම්බන්ධ තීරණය. මේවත් එක්ක මේ එළියට ආපු අර්බුදයේද ජනාධිපතිවරණ කාලෙත් ඇතුළේ තිබෙ මොකක්ද මේ වෙලා තියෙන්නේ? කැලණි වයර් කිසිගින්නක් නැහැ. කිසිගින්නක් නැහැ. කැලණි ෆයර් ෂීල්ඩ් වයර්. මම හිතන්නේ මෙතන කරුණු දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ඔබතුමා ඇහුවා පොඩි දේශපාලන පක්ෂ කීපයක්ම ඉන්නවා අපේ සමගී ජනමල සන්ධානය තුළ. ඉතින් සන්ධානය තුළ කුඩා පක්ෂ රාශියක්ම තියෙනවා අපේ. මං හිතන්නේ අපි එක තමයි හුඟක් පක්ෂ ගැටි එකට එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් කලින් කලට සමහරට පක්ෂයක් අයින් වෙන්න පුළුවන්. ඒගොල්ලන් තීරණයක් අරන් තියෙන්නේ මාත් එක මාධ්‍යයේ කියවුවේ ඒගොල්ලන් මේ පාර තරඟ කරන්නේ නැහැ කියලා. නෑ ඔවුන් ඒතර කාරණේ සඳහන් කරනවා සමගි ජන බලවේගයේ ජනාධිපති දුරාපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඔවුන් කටයුතු කිරීමේදී යම් යම් අවබෝධතාවලට ආවා. ඒ අවබෝධතා මහමැතිවරණයත් ඉලක්ක කරගෙන ආපු අවබෝධතා යම් යම් දිස්ත්‍රික්කවලට ඔවුන්ගේ අපේක්ෂකින් ලබා දීම සම්බන්ධව. ඒ මූලික කාරණා ඉටු නොවීමත් එක්ක ඔවුන් ඉවත් වීමේ කාරණාවක් තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතින් ඒකේ මම ඒක තර්ක කරන්න යන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ඔය අවබෝධතා ගිවිසුම් වල තියෙනවා. හරිද? ඒගොල්ලන්ට සමහර දිස්ත්‍රික්ක වලින් සමහර නියෝජිතය දාන්න පුළුවන් කියලා. හැබැයි ඒක විශේෂයෙන්ම මැතිවරණයක කාලයේදී ඒක එහෙම ගැටුම් තියෙනවා. ඒක ස්වභාවිකයි. සමගි ජන බලවේගෙ නෙමෙයි හැම පක්ෂෙම ඕක තියෙනවා. ඒ කියන්නේ දැන් මේක දිස්ත්‍රික්කයකින් ඉල්ලන්නේ. එතකොට පක්ෂ ගණනාවක් ඉල්ලන මේ පක්ෂ ගණනාවම ඒගොල්ලන්ගේ නියෝජිතව ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපුවාම ඔක්කොමලාව දාන්න බෑ. දාන්න බැරි වුණාම තර්ක විතර්ක ඇති වෙනවා. තර්ක විතර්ක ඇති වෙලා අන්තිමට ඉතින් මොකක් හරි විසඳුමකට එනවා. විසඳුමට ආපුවාම හැමෝම හැමෝටම අවශ්‍ය දෙයක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒක මම අර්බුදයක් කියලා හිතන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක හැම දිස්ත්‍රික්කයේම මේ ප්‍රශ්නේ තියෙනවා. හැම පක්ෂයකට මේ ප්‍රශ්නේ තියෙනවා. අපිට වැඩි අනිත් අයට වැඩිය ඒකට එක හේතුවයි. මොකද හුඟක් අය හිතනවා අපිට තමයි ආණ්ඩුව පිහිටවන්න පුළුවන් කියලා. එහෙම ඉවත් වීම යම්කිසි අවාසියක් වෙන්නද මහමැතිවරණයට? මොකද පාර්ලිමේන්තු චම්පික රණවක කියලා කියන්නේ අමාත්‍යවරයෙක් හිටපු ඔහු දේශපාලන පක්ෂයේ නායකයෙක් ඉදිරියෙන් එහාට ගිහිල්ලා යම්කිසි ඡන්ද පදනමක් තියෙන කෙනෙක්. නේ මන්නම් හිතන්නේ මෙහෙමයි. හරිද? හරි එහෙනම් ඒගොල්ලන්ට ස්වාධීන විල්ලන්න පුළුවන් ඡන්දය. කියන සමගි ජන බලවේගෙන් ඉල්ලන්නේ නැතුව ස්වාධීන විල්ලන්න පුළුවන්. ඒගොල්ලන් පක්ෂයක් හෙට ඒගොල්ලන්ගේ නාම යෝජනා ලයිස්තුව දාලා රට හරහාම ඉල්ලන්න පුළුවන්.